ආල් බෝල සුභ මධ්‍යනාක් ඔබේ පන්නේ ස්වාධීන රූපාහිනී මධ්‍යාට ප්‍රධාන ප්‍රෘත්තිය විකාශය සමඟින් මුලින්ම වලමෝපක්‍රටයේ සිරස්තල දහ අටදහස් හත්සය හැට නමයක් යේ සුවවෙද්දී කොරෝුණාපකුරට හාරදහස්තුන්සිය හැට හතරක් හැටට වැඩි පුරවැසියන් සැමට එන්නත විඩීමට රටපුරාම ගයින් ගෙටත්යයි. දිරියයේ නිසා මෙහියුම් නැවතුනු මැනින් මාකටුවේ තොග වෙළදාමට හෙට සිට දින හතරක්වවෘතායි. ඇදිරිය කඩා කොළඹට ඇතුළුවෙන බාහන අල්ලන්න අකන්ඩ මෙහயும்ම්. ஆණ්ண்டுු කරද්දී ආර්ථිකය කඩාදමූ විපක්ෂය ආර්ථිකය ගැන කතා කිරීමවීළවා ඇමති බඳුලකයායි. මන්දනාගරේ වද්‍යවරෙකුට මරණ තරජන කළ විෂා් වැඩවරදීද. ඇෆකෙන් වැසියන් මුදාගන්න ඇமெරිக்காவின்... නිරෝධාන ඇදරණීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපායන් අයිමි වූ පිරිිස් වෙත රුපියාල් දෙදහසේ දීමනාව ලබාතිබ අදතිනේ ආරම්භ කිරීමට නියමිතයි. ඊට අද මුල ප්‍රපාද සලූ ිස්්‍රික් ලේකවුණුුවවෙත ලබාති ඇති බවවාර්තාවනවා. රජේ කිසිද දීමනාවක් නොලපෙන අඩු අතැම් ලාබි ජිවනො පාය අහිම වූ පවල් වෙනුවෙන් මෙම රුපියල් දෙදහසේ දීමනාව ලබාදීමට සැලුම් කරති වෙනවා. ප්‍රදේශීය සම්බන්ති කරන්න කමටුවේ සහ ග්‍රාමියය කමිටුවේ සහහි ඇතිව ්‍රමල් ධරේ කොට්ටශමටමින් සේවනිියුතු නිලධරන් මගින් අදාල දීමනාව ගැවීමට කටයතු කරනවා. මෙ අතර අමාත චමල් රජපක්ෂමහන්තා ප්‍රකාශ කළේ රපියල් දෙදහසේ දීමනාව ලපාතීම්ඳ හ සුදුසුකම් ඇති පුද්ලයන්ගේ නාමලේකන මෙවන් විට සකස්කර අවසන් බවයි. සිදු කක්‍රමිකතාවින් තොරව විඩිමත් ප්‍රමේදයක් ඇටතේ දීීමනාව ලබාතිීමමස හා අවශ්‍ය උපදෙස් ප්‍රදේශය ලෙක්කවරුට බාති තිපව මත්වරයාය සහන් කරනවාා නිරෝධාන ඇදරිනීතිය පැනවීමත් සමඟ මේයුම් කටයුතු නතර වූ මැනින් තොගවලද පල විශෂිත ආර්ථක ධ්‍යස්ථානය හෙට සිට සතිට දින හතරක් වි්‍යෘතව තැබීමට නියමිතායි. මේ අතර නිරෝධායන ඇඳරිනීතිය උල්ලගනය කරමින් කොළඹ නගරයට ඇතුළ වෙන රථවාහන පරික්ෂා කිරීම් අකණ්ඩව ක්‍රියාත්මකයි නිරෝධයන ඇදදිරිනීතිය උල්ගෙනේ කිරීම සහ නිරෝධහයි නීති කඩිකිරීමම් සහන්යෙන් පුද්ගලයන් පන්සිය දෙදනෙකු ගතපු පෑ විසිහතරක කාේ තුළ අත්තඩං ගොට නැති බව පොලිසි පවසනවා. එයනුව නිරෝධහන නීති උල්ගනීකිරීම් සහඳව මෙදක්වා අත්තඩං ගොටගෙනැති සමස්ස සංඛාව පන සයතහ සත්්‍යයානූ හයක්. ෙත් ඇැම් ස්ාාවවල පොලස් නිලඳදහරින් රතවාහන පරික්ෂා කරන ආකාරය රූකත කිරීමටගේ මාතිවේදීට එම රතවාහන හිමියන්ගෙන් බාධ එල්ල වූ ආකාරේද දැකගත හැකි වනා වැ මොක්. මෙත්‍ර බස්නහිට පාතට ඇතුළුවන සහ පිටපු නස්ථාන දහත්තුනක ස්ථාපිතකරඇති මර්ග භාකවලදී ඊඒදිනිය තුළ වහන හත්සේ පන සතක් සහ පුදකලන් එක්දහස් පන්සේ නාවයක් පරිීක්ෂාව ලක්කරතිබෙනවා. දිලියද කොමනගගේේයට ඇතුරුවන වාහන පරික්ෂාකිරීම කටයුතු සිතතුවනාා. මෙිහිදී නිසි අවසර පත්‍ර නොමැති පුත්කලයන් අවවාධ කර නැවත හරවායවීමට ද පොලිසිය කටයුතුළලා. යුදාමදාවේ ෂනිික විුම් බලකායේ යතුරපැදිි කණ්ඩායමද නිරෝධහන ඇද්‍රරිනීතිය උල්ලගනය කරන්නන් පිළිබඳව කොළම නග්‍රයේ පරික්ෂා කිරීමමල නිරතවනේ මෙලෙසින්. නිෝධහන ඇදරිනීතිය කාඩරමින් දිමුල බෝගාවත්ත කොෝවිලේ උත්වයක් පැවැත්වීම සහන්ඳෙන් කොවිලී පාලක සභාවට එරහිව නීතිමය පියවරකන්නා බව කොටකළ සෞඛ වෛදය නිලධාරරි කාරයාලය පවසනවා. කිසිදු අනුමතියකින් තොරව පූජචකවරේකු සහභාගී කරගනමින් සෞඛ්‍ය උපදෙස්ථ අනුගමනයන්නො කරමින් මෙම උත්සවේ පවත්වා ඇති බව ොරතු ලැබ තිබව කොටකළ සෞඛ්‍යවෛදය නිලධහරරි කේස්ු දර්ශන් හතා පවසනවා. එ මුූත්සවේ සඳහා විශාල පිරිසක් සහපාගීවී සිට ඇති අත්‍ර ඔවන් කිසිව එකක උම්මුක ආවරණ පැලඳ නොසිටි පවටද දැකගත හැකි වුණා. මේ අතර පිටකොටුව පස්වන් හරස්වීදයේ තුොගවෙලන සැල්ද අදුදැසන සිට විෘර්තව තිබුණනා. පැලිපුඩ මධිම මත්්‍යවෙලඳ සංකීර්ණය අද සිට තොග වෙලනම සංහා විවෘර්ත කර තිබෙනවා එහි ව්‍යාපාරික සගම සඳහන් කළේ සෞඛ්‍ය උපදෙ සනුව වෙලඳ සංකීරණය කටයුතු සිදු කරෙන බවයි. ැයිින් තුග වෙලඳපුල විශේෂ ආර්ථක ධ්‍යස්ථානය හෙට සිට සතියට දින හතරක් විවෘර්තව තැබීමට නේමිතයි. ඒ අංහරවාද බතාදා සෙනසුරදත් සහ ඉරිදා තිනවලදේ. කෙසේ වෙතත් අදදිනයේදීද දැැනීමට හැකිවනේ ඇතැම් වෙලඳුන් මහ මග තබාගෙන සිය වෙලඳම් සිදුකරන ආකාරයයි. අහෝයි හමෝයි ආඒ පල්. මැනිින්වෙන්දල ඇතුළු සීලංකායි සියලු මාතිකමධ්‍යස්ථාන විෘත කනවා හො වෙලදාම් සඳ හටත් අනිද්දා දිනේත්. අපේ ව්‍යපාරිකෙන්ට යුඩිකමින් දීලතිනවා යමකි හැඳුම් පටක් එ වගේමතම කුලිසමක මහතුන්ටේ හැඳරුම් පට පෙන්න්නනල එන්න පුලන් වගේම හෝගේ එලෝලුගෙන යන අයටඒ චෙක්පොයින්් මගින් අත්‍යවශ්‍ය කානය දන්නලා මංහිතන්න එන්න පුලන් එහමතම ආරක්ෂක අන්ස මගින් දැනුවත් කරලා තියෙන්. විශේෂෙන් අපි පාරිපෝ ජනතාවගේෙන් ඉල්ලා සිටිනවා ඔබගේ අවස්්‍යේතාවය සපයා ගැනී සඳ ඉතාමත්ම ආරක්ා සහිතව ැමනිිලා තාමන්න ඉක්මින් හෙකටයුතු කරග මැනිවදපල ඇතු සිල් මාර්ික මධ්‍යස්ථානෙන් පිටොලයන් ලෙස අපිතමන්න කාවර්ණිකව ඉල්ලා සිද්නවා. මෙ අත්‍ර සෙසු ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්‍යාධනයන් හිදී විවෘතවතැීමට කඩයුතු කරතිෙනවා. දෛනික කොවිඩ් ආසාධිතින්ගේ සංඛ්‍යාව හර්දාහසෙසීමාව ඉක්මහායමින් ඒදිනේදී ආසාධිතින් හර්දාාස්තුන්සය හතර දෙනෙකු වාර්තාාවනා. කොරෝ ආසාධිත මරණ එකසිය අසුතුනක් ද සෞඛසේවා අධ්‍යක්ෂ ජනරල්වරයා තහවුරු කළා. කොරෝණ ආසාධනේවී සිටි දහට දහස් හත්සේ හැට නව දෙෙනෙකු. ඉයදිනෙදී පූර්ණ සුවය ලබ ඇති බව සෞඛ්‍යංශ තහවුරු කරනවා. ආස්තුසිය හතර දෙෙනෙකු ඉහෙදනයේේදී පර්තා වනා යනුව මෙරටින් වර්ාවන සමස්ස ආසාධිතයන් සංඥාව තුන්ලක්ෂ අනුවදහසක්. අහ හරය හත්තැ පස්තනෙක ොහල් වල සහ අතරමති ප්‍රතිකාරමධදිස්ථානවල ප්‍රතිකාර ලබනවා පූර්ණන සුවය ලබූ සංඛ්‍යාව තුල්ලක්ෂ හතලිස්දහස එකසේ පනස් නවයා සෞඛකි සවාධයක්ක්ෂ ජෙනරල්වරයා විසි එක්වටදා තහවරු කළ කොන මරණ එකසි අසු තුනක් ඊ දිනයේදී වාර්තා කරුණා ඉන් එකසිහත් දෙෙනෙකු පිමි පුදගලයන් වනත්‍ර හැත්තේ හදෙනෙක කාන් තාවන් මියගේ පිරිසෙන් එකස තිස්හහිදෙනකු හැට වැඩි පිරිස් බවයි සෞඛ්‍යශ සඳහන් කරන්නේ අවුරදු තිහත් පනස් නවයක්ත් අතර හතලිස් පස්තනෙකු සහ තිහට අඩු දෙන ියගිය අය අතර වනවා. එය අනුව සමස්ස මරණ සංඛ්‍යාව හදහස්තුන් සේ හැට හයිදක්වා ඉහලක ස්තිබෙනවා. කොවිඩා සාධිත න්‍යවමූනියා තත්වයට පෙර පෙනහළ තුළ සිදුවන සංකූලතාවයක් හේතුවෙන් මරණ සිදුවන බවට හඳුනාගෙන ඇති බව ජාතික බෝවන රෝග වි්‍යායතනයේ සහ නැගෙනෙට කොළම මුලිකර හේ විශෂක්ඥ අධිකරනවයිද චන්න පෙේරාමහතා පවසනවා. එය පළමුවට හඳුනාගෙන තේශ්‍රව ලංකවෙන් බව එම හතා සඳහන් කරන්නේ මේ නිමුන් අයිටස් කියර තත්වේදී එන පෙනහළු ගර්තවල සයිල වර්ග දෙක විනාශයට පත්වෙනවා. මේ විනාශයට පත්වීම කරනකොට ගර්ත, බිත්ති විනාශ වී ඉන් පස්සු තවත් සංකුලතාවයක් ඇති වෙනවා ඩිෆියස් ඇල්විවල ඩැමේජ් කලෙ එකන්නේ ගර්තවල බිත්ති විශාල ප්‍රමාණයක් පෙනහළුවල අකර්මණවෙලාමිය යනවා. ඒත් එක්කම මෙම සයිල ගර්ත ඇතුළට කඩාගැදිනටීම ප්‍රතිඵලයක් ලෙස හයලයින් මෙම්්‍රන් ෆෝර්මේෂන් කෙන තත්වයක් ඇති වෙනවා. එතකොට මෙම තත්ත්වය තමයි මේ කොවිඩ වරසේ පෙනහල් වාසාධනයේ මුල් අදේරය ඇතිවෙන තත්වේ. සිදුවෙන සාමාන්‍යයෙන් අපි දකින්නේ වරසේ ආසාධන වෙලා දින පහක් විතර ඇතුළත තමයි මේක බහලෝ දකින්නේ දවස් දයක් වෙනකක් මේකත්තවෙන්න පුළුවන් ඉන් පසු කොවි් නිම්මෝණයක් කියන තත්වේට මේක හැරන්න පුළුවන් මෙතර කොවි- ප්‍රතිශක්ති කරන වැඩ සටහනියටත එන්නත් කරන වැඩසටහනද සාර්ථකව රටපුරා ක්‍රාත් මකයි. ඒයටතයේ අමරිකාවේ නිෂ්පාතිතව ෆයිස එන්නත් මත්‍ර අසූ දහසක් අද අලියොම මෙරට රැගෙන ලැබවා කටර් ගොන්සේ ටයත් බා්ඩ ප්‍රවාහන ගොඥ්ඥායක් මගින් මෙම එන්නත්තගේ කටනනාකග. ොட்டுපලට රගனேනු ලබේ අද அලියுම දෙයි பහලවට පමයි. මෙ අතර சீනේ නිෂ්පාதிත சைනෆාම් என்னත් තවත් மாත්‍රා மிලියනයක් හෙට දිනේදී මෙරටට රැගනීම නමතයි. මෙ වන විට குමனு හෝ என்னந்தத்தைக்கு පළමු மா්‍රාව ලபாාகிනැදී සංखාව, එක්කෝට විසික්ෂ අසු අටදහස් අට සය හැට හතරක්. දෙවන මාතාව ලබාකිනැදී සං්‍යාව පනசைලක්ෂ විසිදහස් දෙසිය පනස් හතරක්. යුදහපුදාවේ මෙහවීමෙන් විහාර මහදවී උ්‍යනේදී අදදි නේද என்ன කරන වැඩසටන සිදු කරෙනවා. දිියට වෙන පරිශවේදී සඳදා අඟහුවාද සහ, බදදා දිනා හිද එන්නත් කරන වැඩසටහන ක්‍රත්මක බව යුදහමුදාව පවසනවා. වයිසාවෞරදු තිහෙට වැඩ පිරිස්සඳහා විිමස්ථානවරදි එන්නත් ලාගත හැකි.ේර හර ශ්‍රලංකා යුදහමුදා පළමු වෛද්‍ය බලකායමගින්ද එන්නත් කරන වැඩ සටහන අධදිනේත් ක්‍රාත්මක කරෙනවා. එන්නත් ලබාගැනීම සඳහා විශාල පිරිසක් පැමණසිටි ආකාරය දකගත හැකි වනා. න්නේ කිසිදු මාාත්‍රාවක් මෙතැක් ලබාගෙන නොැති වයිසෞරදු හැට වැඩි මතර කමුරපිටිය ප්‍රදේශයේ ජනතාවවෙත එන්නත් ලබාතීමට යුදහමුතාව කටටු කර තිබෙනවා. කමුරුපිටිය බුබල වෙල විහාරස්ථානයේද එන්නත් කරන වැඩසටහන ක්‍රාත්මකකිරීමට නියමිදයි. එමෙන්ම වාදුව මොරටුව ගම්පහා දව්ලපිටිය යන ප්‍රදේශවලද ජංගම මෙන්නත් කරන වැඩසටහන අතිදිනේත් ක්‍ර්‍යත්මක මව යුදහමුතාව පවසනවා. එකදිකට වසර පහක රට කඩාවැටීමට කටයුතු කළ පසු කිය රජය, රටේ ආර්ථිකය ගැන කතාකිරීම හසට කරුණක් බව අමාත්‍යචර බඳුල ගොනාර්තන හතා පවසනවා ස්වධින් රපණයේ හත්වනි පැ වැඩසට හන්ට එක්වමින් එමහතා මේ බව ප්‍රකාශ කර සිටිය. දස් විස්සේ දලින් ලැබිලතියන්නේ එක්දස් දෙසිය දාසය. එයින් එක්දාස් පනස් දෙකක් ගෙවලතියෙන්නේ බටුක් පහ විශ්‍රාම් වැටුම්. ඉතුරු වෙන්නේ එකසිිය හැටහතර මේ ඉතුරුවන එකසිය හටාතරයෙන් රාජ්‍ය නය සඳා පොලිගවන්නති තිබුණ ඒ අවරුද්දේ බිලියන නමස අසුවවා. බිියන් න් එකසේ හැටාතරෙන් කෝම දර නමස අසුව ගෙවන්. ඉනකට සමුෘදදි දීමන ඇතුරු අනි සානාධර දෙන්නේ කොහොම. පුොරාර්තන වියදන් දරන්න කොහොම. අර බෙහෙත්තෙල් විකුණන මිනිස්සුගේ මොනහරරි හිතටන එකක් කිව්වට එක කරන්න බෑ. කියිය පෙරෙද මන්ත්‍රීවරයක් කියන. ඉස්සෙල්ල නම් පන්දහත් දුන්න දැන් දෙන්නේෙ දෙදායි. න්නවන ආඩුව. මන්ත්‍රිතුම ලැද්ජ වෙන්නවනේ තමන්ගෙතන ූගත්කම පිළිබඳ. එතුම හිතන්නේ වයිරෙන් මේ ආණඩුව කියලගෙන ගෝටාවේ රජ පක්ෂ ආන්ුව මේ දෙදදා දෙනෝග මේ දෙදහ දෙන්නේ මේ රටේ මිනිස්සුන් අරගන තමයි දෙන්නේ ද මිනිසුන්ගෙන් ගන්න කරමයක් නෑ වාර්තාවක් කියර තිබෙනවා පසුගේ රජය තමන් බලය සිටින සෑම අවුරුද්ධකදිම ගියවුරදධක වඩා රට පල්ල ඇටගෙන අවුරදු පහක් රට සම්පූර්ණය විනාසවීම පිළිබඳ. හර්ථික කඩා වැට්ටීම පිළිබඳ වාර්තාව හිම එකක් රජය තමයිසුගේ. ඒ අය තමයි දැම් මේ කතා කරන්න ඇවිල්ලා ආණ්ඩුව ගැන සමාජය වගකීම් සහත ලෙස කටයුතු නොකකිරීම කොවි් වසංගතය ්‍යාපතිය කෙහි අහිතක ලෙස බලපෑය පවයි අමර්තවදයක් මෙහිදී වැඩදුටත් කියයා සිටේ තමතමන් විසින් ස්වන් නිරෝධයනය කරගන්න වන්න මේ ප්‍රශ්නයට තිබෙන නිවැරදිම පිළිතුරොතුමයි එය කියන ලෝකය පිළි අරන්තියනි. වයම කරුණක ටැහර නිමසෙන් බැහරවය නත්තතා බෝයන රෝගයක් ඇතිවෙච්චහම ක්‍රියාත්ම ක ආකාරය පිළිබද අපේ රටේ දීර්ග කාලන අපේ දෙමෝකියන් අත්්දකින් තියෙන කම්බුල් ගය සරම්ප කපොල්ලා කිය බෝයෙන් රෝග ඇතිවෙන අපි උඩාකාල ඉනං එම රෝග ඇතිවෙච්හම් වවෙන්න අතේියන්ගලද කියද ියංගල ඩ කිය අඒයිෙට හෙදචක් කන අප කාම්මරය කට දාන දල අම්ම තමයි එන්නේ අනි කෞදත් කාමරටෙන් නෑ ගෙද ස්සරන් ගොකොල් අත්තක් එල්ලනවාම මේ ගෙර බෝයෙන් රෝගයක් හැදිලතිරීම ගදරය පිටයන්නේ නවසේ ලන්තේ අගමත් තුමිය කියරතිබුණ මගේ ජනතාවගේ තියෙන විනේ ගරුක බව. නැමුත් අපේ සමාජයේ එලෙසින් හැසුරුුණේ නැ ීනෙන් සයිනෝෆාම් එන්නට ලංකාවට ාව. මාසකට වඩා වැඩි කාලයක් එන්නත්ක නිකන් තිබුණ එන්නත් කරන්නතු. ඒේ ගන්නන් කීනයට ගහන්නක වමින් විපක්සය තමන් හැසුරුුණ ආකාරය පිළිබඳ කෑමෙන් පසු ඉන්ඳට පෙරහරදේ සාක්කීර තත්්ටු කල්ල බලන්න ඕනේ තම ොවාවද දිනවල කි් කියල රනම්ඒ පොතක ලියන්න ඕනේ ලිතුමන්ත්‍රී ෂාඩ දධෝදීන් මහතා මර්ණ තරචන කළ බවට, බඳනාගාඩ රෝහලේ වෛද්‍යවරයකු පොලිසියට පැමණින් ලක්සිදු කරතිබෙනටවා. මේ සබන්දෙන් බඳරනාගාර් දෙපාර්ත්මේතුවද පරික්ෂණ ආරම්භ කරති බව, ඒ මධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලා. ොඹ බඳනාගර ෝහහාලේවය කරන බෛද්‍යවරේ මැඟසින් බඳනාගාරයට ගොස් තිබෙනවා මේබාසිකීන්ගේ සෞඛ්‍ය කටියයුතු පිළිඳව ස්වායා ැලීමට යන අවස්ථාවයිදී බෙහෙච්චාලාවේ අනිකුත් ප්‍රැඳවියන් සඳහා බෙහෙත් ලබාදබි සිටියදී අදාළ මන්ත්‍රීවරයාට සෞ්‍යය හේතු මත එලියෙන්ක් සිටීමට වෛද්‍යවරයා කියලතියෙනව එක්රනාට පස්ස එ කනා ගන්න ක්‍රමයකට. මෙහිදී රිෂාත් බද්ධීන් මන්ත්‍රීවරයා මේ අවස්ථාවේ අදාළ බෛද්‍යවරයාට පාසාර්ත් මකලෙස මර්දස් ටර්ජන කල් ති න. මේම මර්ධ තර්ජනය සහ පහසාත්මක බැනවැදීම සම්බන්ධයෙන් අදදාළ වෛද්‍යවරයා වින් බන්ධාර කොමසාර්රි ජනල් තුමාට ලික්කිතවත් පොලස්පතිතුමාට ලිකිතවත් සෞඛ්‍යසේ අධ්‍යශ්ක තුමා සෞඛ්‍ය ලකම්තුමා ඇතුළු හැමෝටම පැමිල්ලි කල්ලා තියෙනවා. මේ සම්බඳධව බන්ධනාගර දෙපාතමේතුව විසින්. සහකාර බන්ධනාගා රධිකාරිවරේ පත් කරල තියෙන මේ පිළිබඳව පරික්ෂණ කන්න හ සින් මේ වෙනකොඩ පරිෂණ ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව පොලිසිය විසින් මේ පිළිබඳව පරික්ෂණයක් පත්ව වවා. ජනාතිීපති ගොටාබේ රාජපක්ෂ මැතුමා මහනුුවරස්්‍රී දලතා මාලිගේදී ආගමක වතාාවත්තුළ නිරතව ආශිරවාද ලබාගත්තා. දළතාමාිගේ පමිණි චනධීපතිමා පිල්කනුලබේ දීවට නිළමේ ප්‍රධිප් නිලංකතෑය මහතා විසින් අනතුරව ආගමික වතාවත්තුළ නිරතවූ චනාධිපතිතුමා ආශිරවාතල බාගත්තා. දල්තාමාලිකේ අවස ප්‍රන්තුොලි පෙරහර, ඒ ්‍රාත්‍රයේ ීති සංචරය කරනු අතර ජනධිපති කෝට් හබේ රාජපක්ෂ මඇතිතුමා සහ අයුමා රාජපක්ෂ මහත්මියය හනුවර ජනාධිපති මන්දිරයේ ඉදිරි පිටසිට පෙරහර නැරවීමට එක්පොනාා. මහනුවර අයිතිහා සිකස්ත්‍රී දළදාමාලිගේ අවසසාන් ග්‍රන්දෝලි පෙරහරෙන් අනතුරුව, ඇසළ මංගල්ලේ දිය කැපීමේක් චාරිත්‍රිය අද අලියුම සිදු කරුුණා. ුව යිතිහාසිකශ්‍රේ දලතාබාලිගේ ඇසිට පෙහැරමංකල්ේවසන් රන්තෝලි මහා පෙරහැර. ඒ රත්්‍රේ ීදි සංචෝර්ය කලා.ඒත් දළදාවීදිය යටින් හෝර වීඩිය කන්තෙ වීිය ඩ.සිරණයි පේද සහ රජීටිය ඔස්සේ. අවසන් රන්තෝලි මහා පෙරහැරේ කරඩුව වැඩම කර වූයේ නැතුන්කමයේ රාජා හස්තියායි. ඉන්දි රජා සහ කතරගම වාසනයන හස්තීන් තෑලේකමන් කලාා. උඩරට පහතුරට සපරගමු ඇතුළු විවිධ නර්තනංගවලින් පෙරහැර සමන් විට වුණ. ටවසන් වින් අන්තුරුව කරුව ගෙටිග රජමා වි්‍යහරස්ථානීතැන් පත්කිරුණා. දහල් පෙහර ආම්පමනතෙක් පෙරහැර කණුව ගෙඩිගේ වි්‍යහරස්ථානය තැන්පත්කිීම මහිදසිතු කරුණේ. ගිඩිගේ රාජමහා විහාරාධිපති, අස්කකිරි පර්ශුවේ අනුනායක පච වඩරුවේ උපාලේස්වාමින් භහන්සේකේ අනුශාශනා පරදි, ගිඩිගේ විහාරස්ථානය මලින් හා ආලෝකෙන් සැරැසීම මෙවලට සිදු වනා. නෙල්ලි කළ ජාතයන්තර බෞදධ මධ්‍යස්ථානතිිපති, පපුච්ච වතුරකුම්රේ ධම්මරත්තරස්වාමන් වහන්සේ මුලකත්වෙන් විහාරස්ථානය මලින් සැරසීම සිදු කරුණා. පෙරදිේ ගෙඩිගේ විහාරස්ථනය චාරිත්‍රානු කුඩු සැරැසිල්ලත්ති බුණත් ගඩිගේ විහාරස්ථානයට පමණ මයික් දරඳදා හාමුදුරුව වැඩඉන්න දරන්දාා මන්දිරේ පරහර කණඩුව දරදාා මන්දිරෙන් බාහිර වැඩඉන්න වනන් එකම විහාරස්ථානය ගෙඩිගේ රජමහා විහාරස්ථාර. එඒනිසයි භාගවන්තු අවස්ථාව අපටත් පුුණන්නෙ පර ධරමයන් රැස් කරගණන්නඩ පුලුවන් වෙන විදිට ඒ ගෙඩිගේ රජමහා විහාරයේ සෝද මලින් අපි සරසනවා. අනතුරුව මහනුව ඇසන පෙහරමංගල්ලි පුරාන චාරිත්‍රණු පූලව ියකීමේ චාරිතත්වය සිදුකිරුුණේ අලයම පහයි පණට පමණයි. ඒ ගැතැබේ මහලි ගධන්තුකෙට. තුරුව දියැපීම පෙරහර නැවතත් සිවුමහ දේවාලවිත පැමිණ ආකමික වතාවත් ඉටුකර පස්සරු එකයි හතලිස් දෙකේ දෙෙන සුබමෝතින් දවල් පෙරහර ආරම්භීමට නිමතයි. දළදා කරඩුව වැඩඹ කරවීමනහා අනාගතයේ දී සූතානම් කළහැකි ඇතුන් පිළිබඳව අප නියෝජිත සහන් උඩු විධාන විමසීමක් කලාා. අපේ කතාය කලේ අපේ වර්තමානය ගෙන මංහිතව අපට පිටිපසින් දකින්න ලැබෙනවා කෝට්ට රජමහාවිහාරයට අයත් කෝට්ට රා. රඹපත මහතා මේ ඉන්න මංහිතන් අපේ අනාගත පරම් පරාව. මේ වගේ අපිට අනාගතය දළද වහන්සේ වැඩමෝයි කියලා විශ්වාස කරන්න පුළුවන් ඇතුන් කවදදින්න. කෝට්ටේ රජාවගේම කැලන කණ්ඩුල ඒය අත් නොයිද බොහො හැටයි මේ දවස්සල පෙහැරි දෑයිලි ගමන් කරන. ඒගේ අබේ රාජා සහ මිහින් රාජා කියන ඇත් පැටව දෙන්න. අේර හිටපු රාජාගේ හංගලක්ෂණ හැඩහුරුකමට කවදරිදවසක උත්මහත්වෙලා හැදේ කියලා හිතන්න දින. ඒවාගේම අග්‍රාමාත්්‍යතුමා දෙදස් නමේ වර්ශයේදී. සියමෝපාලි මහනිකායේ අස්ිරිමල්ලොතු වාර්ෂය ඔබ විහර මාහනාක මහි ප. න් වහන්සේලා දෙනමට සින්දු සහ රාජ කියල ඇත් පට ව දෙෙන්නෙක් පූජ කලා බෙල් අංගිල ඇත් පැටියක්කිින්න්නවා අපේ දවඩ නිලිතුමා බුරුමේයි කර ඉල්ලීමිකට දෙදස් හතේ වර්ෂයේ. බුරුම රාජාසාහමියන් රාජ කියන ඇත්තු ාන ඉන්න.ඒ ඇත්තු දැන් කොඳට උස්මහත්වෙලා හදිල අනාගතය දිීං අපිට මේ ඇත්තු පෙරහැර කරළුවැට මූුණවා දකින්න පුළුවන්ගගේ කියලමං විශවාස කරවා. මහනුවර අයිතිහාසික ඇසල පෙරහැර මංගල්ලේ අවසන් රන්දූලි පෙරහැරේ දළදා කරඩුව වැඩම කළ නැදුංකමිය රාජා හස්ති රාජය තම පාවාඩේ නිසිලෙස සකසාගන්නා අපූහරු දසුනක් ඒ රාත්‍රේදී මුළු ලෝකේටම දැකපලාගන්න හැකෑාව ලැබුණා. මෙ වන විට සමාජ මමාධිතු ලත් මේ බුද්ධිමත් හස්ති රාජයාගේම හැසිරම් රටාව ගැන බොෝ පිරිසක් කතා බහ කරනවා. අවසන් වන්දෝලි මා පෙරහෙරට. සදහතුක කරඩුව දරමින් එක්වන අවස්ථාවේදී. නදුන්ගමයේ රා හස්ථරාජචා ගමන් කළ පාවඩේ යම් ස්ථානයක් අවුල්ලක ස්තිබ අතර මෙම හස්තතිරාජා එම අවුල්ලූ පාවඩය තම දෙපාසහ හොඬේ. නිසලෙස පිළිවෙලට සකස් කරනාාකාරය කැමරා කාචයන් වල ඉතා අපූරුවට සටහන් වනා. බොහෝ අවස්ථාවල මිනිසාටද එයාගේ වෙනයක් හෙක්මීමක් මේ අභිමානවත් හස්ති රාජා තුළ, දෙකගත හැකි නිසාම නැදුන්කමයේ රාජාට, ලක්වාසී ජනතාව පමුණක් නොව විදේශ්කයන්ද දක්වන්නේ පුදුමාකාර ආදරයක්. නිදහස් පාාවසරේදී ප්‍රථම වතාවට මානුවර අයිතිහාසික ඇසල පෙරහැර මංගල්ලයට එක් වන නැදුන්ගමේ රාචා මේ වනවිට දා හතරවතාවක් එම පෙරහැර මංගල්ලේ ගමන් කරති වෙනවා. එමෙන්ම දහතුන්වතාවක් සදහතුක කරඩුව වැඩම කරවා ඇති මෙම හස්තිරාචා එක දිකට එකළුස්වතාවක් සදාාතුක කරඩු වැඩමූ එකම හස්තිරාජාඇත වනවා මේ වනවිට වයිස අවුරුදු හැත්තෑාවකට ආසන්නම සිටින මේ පින්මත් සද්ධන්ත රාජයාට තවත් බෝකාලයක් උතුම් සදාාතුක කරනුව වැඩම කරවන්නට යෝධ බලය යෝත ශක්තිය ලැබේවා යන්න අප සියලු දෙනාගේම ප්‍රාර්ථනයයි ඒ සමගින් මධ්‍යහන ප්‍රාන ප්‍රෘත්තියේ විකාශය නිමාාවට පත්වනවා. පසරකල් පනස් පහේසිට අපගේ පැම්පැපුත් විකාශය බලපොතු වන්න ඔබට සුබ දවස.